මම කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා ස්වපත්වෙත්වා මම කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා ස්වපත්වෙත්වා මම කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා ස්වපත්වෙත්වා මාමෙන්ම සියලුම සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා ස්වපත්වෙත්වා මාමෙන්ම සියලුම සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා ස්වපත්වෙත්වා මාමෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා ස්වපත්වෙත්වා මාමෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා ස්වපත්වෙත්වා උතුරු දිසාවේ සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා ස්වපත්වෙත්වා දකුණු දිසාවේ සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා ස්වපත්වෙත්වා නැගෙනහිර දිසාවේ සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා ස්වපත්වෙත්වා බටහිර දිසාවේ සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා ස්වපත්වෙත්වා උතුරු අනුදිසාවේ සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා ස්වපත්වෙත්වා දකුණු අනුදිසාවේ සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා ස්වපත්වෙත්වා නැගෙනහිර අනුදිසාවේ සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා නීරෝගිවෙත්වා ස්වපත්වෙත්වා බටහිර අනුදිසාවේ සත්වයෝ කයේ දුක්දුරුවී සිතේ දුක්දුරුවී නිදුක්වෙත්වා
නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා උඩු දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා යටි දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා මා මෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අෂ්ටවිද්‍යාවන්හා පසලොස් චරණ ධර්මයන් මනාකොට දත්හෙයින් විජ්ජාචරණ නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මනා ගමන් නැති හේින්ද නිවන් පුරයට පැමිණි හේින්ද සුගත නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කාම ලෝක රූපී ලෝක අරූපී ලෝක යන තුන් ලෝකයම දත්හෙයින් ලෝක විදු නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ අකීකරු සත්වයන් මනාකොට දැමූ හෙයින් අනුත්තරෝ පුරිස ධම්ම සාරති නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දෙවියන් සහිත වූ තුන් ලෝකයාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන ලදෙහින් සත්තා දේව මනුස්සා නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වූ හෙයින් භගවා නම් වෙනසේක සාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයන් තමන් වහන්සේ විසින්ම අවබෝධ කොට ගත්හෙයින් සම්මා සම්බුද්ධ නම් වෙනසේක
සම්මා සම්බුද්ධ නම් වෙනසේක. සම්මා සම්බුද්ධ නම් වෙනසේක. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං. දුක්ඛ සමුදයේ ඥානං බුද්ධ ඥානං. දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං බුද්ධ ඥානං. අත්ථ පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. ධම්ම පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. නිරුත්ති පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. පටිබාන පටිසම්භිදේ ඥානං බුද්ධ ඥානං. ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං. සත්තානං ආසයානුසයේ ඥානං බුද්ධ ඥානං. යමක පාතිහාරියේ ඥානං බුද්ධ ඥානං. මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං. සබ්බං යුත ඥානං බුද්ධ ඥානං. අනාවරණ ඥානං බුද්ධ ඥානන්ති. සාමිනී, භාග්‍යවතුන් වහන්සේ, ඔබේ වහන්සේ සම්මා සම්බුද්ධ නම් වෙනසේක. සම්මා සම්බුද්ධ නම් වෙනසේක. සම්මා සම්බුද්ධ නම් වෙනසේක. මාත් සමග කියන්න, අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ පච්චයා නාම රූපං, නාම රූප පච්චයා සලායතනං, සලායතන පච්චයා පස්සෝ, පස්ස පච්චයා වේදනා, වේදනා පච්චයා තණ්හා, තණ්හා පච්චයා උපාදානං, උපාදාන පච්චයා භවෝ, භව පච්චයා ජාති, ජාති පච්චයා ජරා මරණං, ශෝක පරිදේව දුක් දෝමනස්ස පායාසා සම්භවಂತಿ. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛකන්දස්ස සමුදයෝ හෝති. අවිද්‍යායත්තේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප සලායතන නිරෝධෝ. සලායතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ.
තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භවේ නිරෝධෝ භවේ නිරෝධා ජාති ජාති නිරෝධා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස නිරුද්ධන්ති ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝ හෝති සාදු කියන්නේ පින්වතුල්ලා මේ සෑම පින්කමක්ම සිද්ධ කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ මුල් කරගෙනයි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්මා සම්බුද්ධ ඥානය මුල් කරගෙනයි දැස් පියාගෙන නුවණින් දකින්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන ඒ සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න ඒ සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලුගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් උන හැටි නුවණින් දකින්න බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවටම මුහුණ හැටි නුවණින් දකින්න අතීතේ වැඩ සිටියා වූ ලක්ෂ ගානක් බුදුරජාණන් වහන්සේලාගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන සම්මා සම්බුද්ධ රූපයන් සිහියට නගා ගන්න ඒ සෑම සම්මා සම්බුද්ධ රූපයක්ම පිරිනිවන් මංචකේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණ හැටි නුවණින් දකින්න අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලෙන සම්මා සම්බුද්ධ රූපය සිහියට නගා ගන්න ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ සුන්දර සම්මා සම්බුද්ධ රූපය පිරිනිවන් මංචකේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වෙන හැටි නුවණින් දකින්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අධ්‍යාත්මික සතර මහා ධාතුව බාහිර සතර මහා ධාතුවට මුහු වෙන හැටි නුවණින් දකින්න පින්වතුනි මෙවන් ප්‍රණීත වූ පුඤ්ඤවන්ත සංස්කාරයනු වෙනස් වෙලා යනවා මෙවන් ප්‍රණීත වූ පුඤ්ඤවන්ත සංස්කාරයනු අනිත්‍ය වෙලා යනවා මෙවන් පුඤ්ඤවන්ත ප්‍රණීත සංස්කාරයනු ආස්වාද රහිත භාවයටම පත් වෙනවා ඊළඟට ඔබ මේ පින්කම සිද්ධ කළේ මහා සංඝරත්නය මුල් කරගෙනයි මොහොතක් සාරිපුත්ත මහෝත්තමයාණන් වහන්සේ අසෝදරා උත්තමාවියගේ සුන්දර රූපයන් සිහියට නගා ගන්න අතීත සම්මා සම්බුද්ධ ශාසනවල වැඩ සිටිය කෝටි ගානක් මහා සංඝරත්නය ඒ රූපයන් සිහියට නගා ගන්නේ සෑම රූපයක්ම ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා පිරිනිවන් මංචකේදී අපවත් වීමේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වුණ හැටි නුවණින් දකින්න අනාගතේ පහළ වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඒ සියලුම ආර්ය මහා සංඝරත්නය පිරිනිවන් මංචකේදී පූජනීය අලු ගොඩක් පූජනීය ධාතුන් වහන්සේලා ගොඩක් වෙන හැටි නුවණින් දකින්න පින්වතුනි මෙවන් ප්‍රණීත පුඤ්ඤවන්ත සංස්කාරයන් වෙනස් වෙලා යනවා මෙවන් ප්‍රණීත පුඤ්ඤවන්ත සංස්කාරයන් අනිත්‍ය වෙලා යනවා මෙවන් ප්‍රණීත පුඤ්ඤවන්ත සංස්කාරයනොත් ආස්වාද රහිත භාවයටම පත් වෙනවා ඊළඟට ඔබලා මේ පින්කම සිද්ධ කළේ ඔබ ඉදිරියේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා මුල් කරගෙනයි මොහොතක් ඔබ මේ භික්ෂුව කායානුපස්සනාවෙන් දකින්න මේ භික්ෂුවගේ ඇස කන නාසය දිව ශරීරය මනස දවසින් දවස ජරා ව්‍යාධි මරණයන්ට ලක් වෙලා අනාගතේ යම් දවසක පෞලේ සුසාන භූමියේ පසට මුහු වෙන හැටි නුවණින් දකින්න භික්ෂුවගේ ඇසත් මහ පොළවේ පසත් එකක් කළ දකින්න භික්ෂුවගේ කනත් මහ පොළවේ පසත් එකක් කළ දකින්න භික්ෂුවගේ සලායතනේනොත් මහ පොළවේ පසත් එකක් කළ දකින්නේ ඔබ දකින්නේ ධර්මයයි ඒ ඔබ දකින්නේ විදර්ශනා නුවණයි ඒ ඔබ දකින්නේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවයයි ඊළඟට ඔබ මේ පින්කම සිද්ධ කළේ ඔබේ රූපය මුල් කරගෙනමයි
මොහොතක් ඔබේ රූපය කායාන් පස්සනාව තුළ විසිරුවන්න. ඔබේ රූපය දෙදෙස් රූපයක් සතර මහා ධාතුවක් ආයතන හයක් අට්ඨික සංඥාවක් මරණානුස්සතියක් ඉරියව් පවත්වන අනිත්‍ය වූ කයක් හැටියට මොහොතක් දකින්න කියනවා. ඔබ මොහොතක් ඔබේ රූපය දෙතිස් කුරුපයක් හැටියට දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මොහොතේ ඔබෝ ඇති කරගත්තා වූ සම්මා සමාධිමත් හිත උපයෝගී කරගෙන ඔය රූපය ගලවන්න කියලා. ඔය රූපය ලිහන්න, ඔය රූපය විවෘත කරන්න කියලා. අපි මේ රූපය ගලවන්නේ ලිහන්නේ මේක පංච නීවරණයන්ගෙන් වසාගෙනයි ජීවත් වෙන්නේ. නමුත් මේ මොහොතේ ඔබට සුන්දර සම්මා සමාධිමත් හිතක් තියෙනවා. ඒ සම්මා සමාධිමත් හිතෙන් ඔය රූපය ගලවන්න කොටස් 32කට ගලවන්න කියලා දෙතිස් කුණුප භාවනාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ මනසින් ඔබේ රූපය කොටස් 32කට ගලවන්න. කෙස් ලොම් නිය සම්මස් දත් ඇට නහර පිංගතුනි, දැන් ඔබ ඉදිරියේ කොටස් 32ක් තියෙන්න ඕනේ. ඔබ මනෝමය රූපයකින් මේ කොටස් 32 දිහා බලන්න. ඔබේම කෙස් රොද ඔබ මනසින් අතර ගන්න. මනසින් අතට අරන් බලන්නේ කෙස් රොද තුල මමය, මගේය, මගේ ආත්මය කියලා දෙයක් තියනවාද? නිත්‍යයි, සැපයි, සුභයි කියලා දෙයක් තියනවාද? නෑ පින්වතුනි. දිරා යන කෙස් ගොඩක්, සුදු පැහැගෙන වෙන කෙස් ගොඩක්, බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන කෙස් ගොඩක්. ඊළඟට ඔබේ දත් ටික ගන්න, නියපොතු ටික ගන්න, මනසින් පීර පීර බලන්න. ඒ දත්වල, නියපොතු වල මමය, මගේය, මගේ ආත්මය කියලා දෙයක් තියනවාද? නිත්‍යයි, සැපයි, සුභයි කියලා දෙයක් තියනවාද? නෑ පින්වතුනි. දිරා යන දත් ගොඩක්, දිරා යන නියපොතු ගොඩක්, පසට කවදා හරි මුහු වෙන දත් ගොඩක්, නියපොතු ගොඩක්. ඊළඟට ඔබ මේ ලේ මස් සම්මෙට නහර එකින් එක ගන්න. බලන්න මේ ලේ මස් සම්මෙට නහර වල මමය, මගේය, මගේ ආත්මය කියලා දෙයක් තියනවාද? නිත්‍යයි, සැපයි, සුභයි කියලා දෙයක් තියනවාද? නෑ පින්වතුනි. කුණු වෙලා, නරක් වෙලා, නිලමැස්ස වහලා, පණුව ගහලා, බාහිර සතර මහා ධාතුවටම මුහු වෙන දෙතිස් කුරුපයක් ඔබ රූපය කෙරේ තෘෂ්ණාව සියුම් කරගන්නවා. ඔබ රූපය කෙරේ තෘෂ්ණාව සියුම් කරගත්තේ නැත්නම් ඔබ අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා. මට අනාගතයේ මෙවැනි සුන්දර මනුස්ස රූප ලැබේවා, දිව්‍ය රූප ලැබේවා, බ්‍රහ්ම රූප ලැබේවා කියලා අනාගත රූපස්කන්ධය සතුටින් ප්‍රාර්ථනා කරනවා. වර්තමාන රූපස්කන්ධයේ, අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නේ නැහැ. ඒ නිසාම අපි අනාගත රූපස්කන්ධයේ සතුටින් ප්‍රාර්ථනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් ඔබ කායානුපස්සනාව පිළිබඳ රූපයේ අනිත්‍යභාවය දකිද්දී ඔබ දකිනවා මේ සලායතනයන් නිපදුනේ කුමක් නිසාද කියලා. මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ඉපදුනේ නාම රූප ධර්මයෝ නිසා. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධ ධර්මයෝ. නාම රූප ධර්මයන් ඉපදුනේ විඥානය නිසා. විඥානය ඉපදුනේ සංස්කාරයෝ නිසා. සංස්කාරයන් ඉපදුනේ අවිද්‍යාව නිසායි කියලා ඔබ දන්නවා. ඒ නිසා ඔබ දැන් දන්නවා මේ ඇස අවිද්‍යාවෙන් උපන් ඇසක් කියලා. මේ කන, නාසය, දිව, ශරීරය, මනස අවිද්‍යාවෙන් උපන් සලායතනයන් කියලා. ඒ නිසා ඔබ ඇස සිහිපත් වෙද්දී මම කියලා දකින්නේ. ඔබ ඇස සිහිපත් වෙද්දී අවිද්‍යාව කියලායි දකින්නේ. ඔබ කන, නාසය, දිව, ශරීරය, මනස සිහිපත් වෙද්දී මම කියලා දකින්නේ අවිද්‍යාව කියලායි දකින්නේ. ඔබ ඇස නිසා සකස් වෙන පස්ස වේදනා, සංඥා, සංකාර, විඥානයෝ මම මගේ කියලා දකින්නේ ඔබ අවිද්‍යාව කියලායි දකින්නේ. ඔබ රූපයේ කෙරේ නාම සිවුම් කරගන්නවා. ඊළඟට ඔබ මේ කරගත්තා වූ පින්කම තුළින් චිත්තාන් පස්සනාව ඇති කරගන්න. අද උදේ ඉඳන් මේ මොහොත දක්වා ඔබ තුළ සිතුවිලි කී දහහක් ඇති වුණාද? උදේ නැගිටින්න කියලා හිත කිව්වා, මුහුණ සෝදන්න කියලා හිත කිව්වා, දාන සකස් කරගන්න කියලා හිත කිව්වා. උදේ පටන් මේ මොහොත දක්වා සිතුවිලි කී දහහක් ඔබ තුළ ඇති වුණාද? ඒකම සිතුවිල්ලක්වත් දැන් ඔබට අයිති නැහැ පින්තුනි. ඒ සෑම සිතුවිල්ලක් අනිත්‍ය වූ රූපය ඇසුරෙන් සකස් වෙලු අනිත්‍ය වූ පස්සයක් බවටම පත් වුණා. නමුත් ඔබේ සෑම සිතුවිල්ලක්ම මමේ කියලා ගත්තා. ඒ සෑම සිතුවිල්ලක්ම මගේ කියලා ගත්තේ සිතුවිල්ල තුළ මා සිටිනවා, මා තුළේ සිතුවිල්ල තියෙනවා කියලා ඔබේ අනිත්‍ය වූ පස්සය ආත්මීය දෘෂ්ටියෙන් ගත්තා. ඒ නිසා ඔබ සකස් වෙන සෑම සිතුවිල්ලක් පාසා
අනාගත භවයට සංස්කාරයන් රැස් කළා. ඔබ අතීතයට හිතියොමු කළ බලන්න, අතීතයක් පුරාවට ඔබට කොයි සානම් සිතුවිලි සකස් වුණාද? මේ ලෝකෙට ඉපදුන මොහොතේ පටන් සිතුවිලි කෝටි ප්‍රකෝටි ගානක් සකස් වුණාත් ඒකම සිතුවිල්ලක්වත් ඔබට අයිති නෑ. අනිත්‍ය උපස්සය හේතුවෙන් සකස් වූ සිතුවිලි. ඒ නිසාද උදේ ඉඳන් මේ මොහොත දක්වා සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ චිත්තාන් පස්සනාව තුළ ජීවත් වුණා වෙනවා. ඊළඟට ඔබ මේ පින්කම තුළින් වේදනාව පස්සනාව මතු කරගන්න. පින්තුණී අද උදේ ඉඳන් මේ මොහොත දක්වා ඔබ තුළ කොයිසා සැප වේදනා ඇති වුණාද, දුක් වේදනා ඇති වුණාද, උපේක්ෂා විදීම ඇති වුණාද, මේ මොහොතේ ඔබ පසු වෙන්නේ උපේක්ෂා විදීමක. ඒ වගේම ඔබ සතුට වෙන දෙයක් සිද්ධ වෙද්දී සැප වේදනා ඇති වුණා, ඔබ අකමැති දෙයක් සිද්ධ වෙද්දී දුක් වේදනා ඇති වුණා. නමුත් ඒකම වේදනාවක්වත් නිත්‍ය නෑ පින්තුණී. රූපය ඇසුරෙන් සකස් වූ අනිත්‍ය වූ පස්සේ හේතුවෙන් සකස් වූ අනිත්‍ය වූ විදීමයි. නමුත් ඒ අනිත්‍ය වූ විදීම අපි අනිත්‍යයි කියලා දැක්කේ නෑ. ඒ සෑම සැප දුක් උපේක්ෂා විදීමක්ම මමේ, මගේ, මගේ ආත්මේ කියලා ගත්තා. ඒ සැප වේදනාව, දුක් වේදනාව, උපේක්ෂා විදීම තුළ මා සිටිනවා, මා තුළේ විදීම තියෙනවා කියලා වේදනාව ආත්මීය දෘෂ්ටියෙන් අරගෙන සකස් වුණා වූ සෑම සැප දුක් උපේක්ෂා විදීමක් නිසාම අපි අනාගත භවයට අප්‍රමාණ වූ සංස්කාරයන් රැස් කළා. ඔබ දැස් පියාගෙන නුවණින් දකින්න, අතීත ජීවිත කාලයේ පුරාවට ඔබ කොයිසානම් සැප වේදනා ලැබුවද, කොයිසා දුක් වේදනාවන් ලැබුවද, කොයිසා උපේක්ෂා විඳින් ලැබුවද, ඒකම විඳීමක්වත් දැන් ඔබට අයිති නෑ පින්තුනි. නමුත් ඒ සෑම විඳීමක් නිසාම අපි අප්‍රමාණ වූ අනාගත භවය උදෙසා සංස්කාරයන් රැස් කළා. එනිසාද උදෑසන පටන් මේ මොහොත දක්වා සකස් වූ සෑම විඳීමක්ම සිහියට නගාගෙන අනිත්‍යයි කියලා දකින්න ඔබ වේදනානුපස්සනාව තුල ජීවත් වුණා වෙනවා. ඊළඟට ඔබ ධම්මානුපස්සනාව මතු කරගන්න මේ පින්කමෙන් මේ සියලු ධර්මතාවය අනිත්‍යයි පින්තුනි. ලෞතර බුදුරජාණන් වහන්සේ කියන්නේ අනිත්‍ය වී ගිය, පිරිනිවී ගිය ධර්මතාවයක්. මේ උතුම් ධර්ම රත්නය, මේ උතුම් සංඝ රත්නය අනාගතේ යම් දවසක අතුරුදහන් වෙලා යන ධර්මතාවයන්. මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය, මේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අනාගතේ අතුරුදහන් වෙලා යන අනිත්‍ය වූ ධර්මතාවයන්. ඔබ මේ මොහොතේ මතු කරගත්ත මේ සම්මා සමාධිමත් හිත, මේ සතර සටිපට්ඨාන ධර්මය තව මොහොතකින් වෙනස් වෙලා යනවා. මේ සියලු ධර්මතාවයන් ඔබ තුල වැඩුනේ ඔබේම රූපය ඇසුරෙන් සකස් වෙන කාය සංස්කාරයෝ, වචී සංස්කාරයෝ, මනෝ සංස්කාරයන් තුළින්මයි. මේ සෑම සංස්කාරයක්ම සකස් වුනේ අනිත්‍ය වූ රූපය ඇසුරෙන්මයි. ඒ නිසාම මේ සියලු කාය, වචී, මනෝ සංස්කාරයෝ අනිත්‍ය වී යන ධර්මතාවයන්මයි. මේ සියලු අනිත්‍ය වූ ධර්මතාවයන් තුළින් අපි කවදා හරි දවසක ලබන උතුම් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් ඵලයන් කියන්නේ අනිත්‍ය වී යන ධර්මතාවයන්මයි. දැස් පියාගෙන නුවණින් දකින්න, ලෞතර බුදුරජාණන් වහන්සේගේ පටන් අපි කවදා හරි දවසක ලබන උතුම් රහත් ඵලය දක්වා අනිත්‍ය වී යන ධර්මතාවයන් නම් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ අතීත, වර්තමාන, අනාගත පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල තෘෂ්ණාවෙන් උපාදානය කරගන්න, මමයේ, මගේ, මගේ ආත්මය කියලා ගන්න කිසිම ධර්මතාවයක් නැහැ කියලා. එල්සා පින්වතුන් අප්‍රමාණ සතුටටපත් වෙන්න මේ මොහොතේ පින්වතුල්ලා කරගත්තා වූ පින්කම විදර්ශනා නුවණ වැඩෙන, සමත විදර්ශනාවෝ ශක්තිමත් වෙන, මහත්ඵල මහානිසංස පින්කමක් බවට පත් කරගත්තා කියලා සතුටු වෙන අතර මේ රැස් කරගත්තා වූ සෑම පිනක්ම අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ඇතුළු සියලෝම වන්දනීය මහා සංඝරත්නයට මේ පින් නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ, උතුම් චතුරාර්ය සත්‍ය දැකීම අවබෝධයටම මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදු කියන්න. සාදු, සාදු, සාදු.